කරන්න යන්නේ prepositions කියන මාතෘකාව මාතෘකාව පිළියාගමු prepositions නිපාත පද මේ prepositions කියන පාඩමටම අදාළයි prepositional phrases කියන කොටසත් අයිති ඒක නිසා මේ දෙකම එකට එකතු කරලා දෙකම එකට එකතු කරලා තමයි අපි prepositions and prepositional phrases කියන මාතෘකාව ගන්න prepositions ඒව නැත්තම් prepositional phrases prepositions භාවිතා කරලා තමයි prepositional phrases අපි හදා ගන්න අවශ්‍ය වෙන්නේ preposition එකක් අපි පාවිච්චි කරලා prepositional phrases නිර්මාණය කරනවා හරි එතෙන්දි මුලින්ම ඔයාලට හොයා ගන්න වෙනවා මොනවද prepositions කියලා කියන්නේ කියලා නේ මොනවද අද මොනවද සහ ඒවා මොන අවස්ථාවල් වලද පාවිච්චි වෙන්නේ මේ කාරණා ටික අපි දැනගෙන ඉන්න ඕනේ prepositional phrases එකට යන්න කලින් prepositional phrases වල යන්න කලින් අපි දැනගත යුතුයි මොනවද prepositions කියලා කියන්නේ සහ ඒ prepositions වල භාවිතයන් මොනවද කියන එක දැනගත යුතුයි හරි prepositions මොනවද සහ ඒවැය භාවිතයන් මොනවද කියන එක හරි පන්දි පටන් ගන්නකොටම කියන්න ඕනේ ෆුල් ස්ක්‍රීන් දාගන්න එතකොට ඔය කවුරු හරි විකාර කරන කෙනෙක් එහෙම આવොත් එයාට ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට එන්න වෙන්න බෑ නම් කොහොමත් සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් ලැප්ටොප් එකක් පාවිච්චි කරන ළමෙක් නම් Zoom එක ෆුල් ස්ක්‍රීන් එකට දාගන්න එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වෙන අයගෙන් බාධා ඇති වෙන්නේ නැහැ හරි අහගන්න නිපාත පද කියන්නේ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය දැන් මේ ඉංග්‍රීසි වර්ඩ් එක පුතේ prepositions කියලා කිව්වහම මම මේක මේ prepositions කියන වචනේ මම දෙකට කඩා ගන්නවා preposition කියන විදිහට මම හදාගන්න මේ s එක අයින් කරමු අපි preposition preposition කියන්නේ නිපාතයක් නිපාතය කියන සිංහල වචනේ ඉංග්‍රීසි වලට අපි ට්‍රාන්ස්ලේට් කරාම ඉංග්‍රීසි වර්ඩ් එක තමයි ප්‍රිපොසිෂන් කියලා කියන්නේ. එතකොට ප්‍රිපොසිෂන් මම දෙකට කඩාගත්තා ප්‍රිපොසිෂන් කියලා. එතකොට ප්‍රිපොසිෂන් කියුවාම ප්‍රී කියන වචනේ අපි බැලුවොත් ප්‍රී කියලා කියන්නේ පෙර කියන අදහස. පෙර කලින් වගේ අදහස. දැන් ප්‍රී ස්කූල් කියලා කියන්නේ පෙර පාසල. නේ ප්‍රී කුක් කියලා වචනයක් එනවා කලින් පිසින ලද. එහෙනම් මේ ප්‍රී කියන වචනේ ප්‍රී කියන වචනේ අනිවාර්යයෙන්ම දැන් ප්‍රිකෝෂන්ස් නේ ප්‍රී ලොකේෂන් ප්‍රී ෂූට් වෙඩින් එකට කලින් කරනවා ප්‍රී ෂූට් එක ඒ වගේ මේ ප්‍රී කියන වචනය තුළ හැම වෙලාවෙම ගැබ්බෙලා තියෙන පෙර කියන අදහස එහෙම නැත්නම් කලින් කියන අදහස එහෙනම් මේ ප්‍රී පොසිෂන් කියුවාම දැන් පොසිෂන් කියලා කියන්නේ ස්ථානගත කරනවා කියන එක නැත්නම් ස්ථානය කියන එක පොසිෂන් කියන්නේ ස්ථානය. එහෙනම් ප්‍රී පොසිෂන් කියලා කියන්නේ පෙර ස්ථානගත කිරීම. මේ පෙර ස්ථානගත කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ නිපාත පදයක්. නිපාත පදයක් ප්‍රිපොසිෂන්ස් කියන නිපාත පද. මේ නිපාත පදයක් හැම වෙලාවෙම අපි පාවිච්චි කරන්නේ පුතේ noun එකට කලින්. Before the noun. නාම පද වලට විතරයි අපි සාමාන්‍යයෙන් ප්‍රිපොසිෂන්ස් දැන්ට පාවිච්චි කරන්නේ. නාම පදයට කලින් තමයි noun එක තියෙනවා මේක noun එකක් වෙන්න පුළුවන් pronoun එකක් වෙන්න පුළුවන් හරි noun එකක් හරි pronoun එකක් මේ pronoun කියන එක මම දන්නවා අපේ දරුවෝ මේ වෙන විට ඉගෙනගෙන නැත්තේ pronouns හතක් තියෙනවානේ there are 7 pronouns in english i we you they she he සහ it කියලා subject pronoun හතක් තියෙනවා ඕකම අපිට object pronoun වලට පුළුවන් possessive pronoun වලට ගන්න පුළුවන් නේද ඒ වගේ pronouns වලට වෙනම පාඩමක් අපි මම කරලා තියෙනවා හැබැයි ඒ දවස්වල මම YouTube එකේ live දුන්නේ නැති නිසා ඒ පාඩම ආට YouTube එකේවත් හොයාගන්න හම්බ වෙලා නැහැ හම්බ වෙන්නේ නැහැ හම්බ වෙලා නැහැ නෙමෙයි හම්බ වෙන්නේ නැහැ මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දවසකදී ආපහු ඒ pronouns විතරක්
ප්‍රොනවුන් සත විතරක් අරගෙන ඒක බෙදෙන කොටස් ටික මොනවද කියලා වෙනම පාඩමක් කතා කරන්න. ඒක නිසා දැනට ඒක එච්චර ඔළුවට ගන්න එපා. දැන් අපි යන්නේ ප්‍රිපොසිෂන්ස් මොනවද කියලා බලන්න. ප්‍රිපොසිෂන්ස් හත ගත්තාම sorry pronouns හත ගත්තාම මම කිව්වා දැන් pronoun එකක් හරි noun එකක් හරි ඉස්සරහට තමයි දරුවනේ ප්‍රිපොසිෂන් එක එන්නේ. pronoun එකක් හරි noun එකක් හරි ඉස්සරහට තමයි ප්‍රිපොසිෂන් එක එන්නේ හැම වෙලාවෙම. ඒ කියන්නේ හරියට නිකන් විතරාපේ විතරේ පේන දිනා වගේ. කවදාවත් විතරාපේ යටිපැත්තට විතරේ එන්නේ නැහනේ. විතරේ එන්නේ ඉස්සරහට නේ. විතරේ මෙහෙම මෙහෙම ගත්තාම විතරේ උඩ තියෙන්නේ. ඔහොම අනිත් පැත්ත හැරෙවයි කියලා විතර පේන්නේ නැහනේ. ආපෙද විතර ආපෙද කියලා වා ගන්න නම් අපි අර හොඳ පැත්ත නැත්නම් මූණ පැත්ත හරවන්න ඕනේ. මේකෙත් එහෙම තමයි. නාමපදේ මූණට තමයි ප්‍රිපොසිෂන් එක සෙට් වෙන්නේ. මූණට කියලා සෙට් කරලා ඇලිලා යන්නේ නැහැ. නමුත් නාමපදේ ඉස්සරහට. දැන් ප්‍රිපොසිෂන්ස් මොකටද ප්‍රිපොසිෂන්ස් භාවිතා කරන්නේ? මේ නාමපදේ මෙන්න මේ කියන නාමපදේ ස්ථානගත වීම මෙන්න මේ අපි මේ සඳහන් කරන නාමපදේ තියනනේ මේ නාමපදේ තියෙනවා සාමාන්‍යයෙන් තියනනේ පුතේ සර්ෆේස් එකක් ඕනෑම නාමපදයක පෘෂ්ඨයක් තියෙනවා එක්කෝ ඒ නාමපදේ පෘෂ්ඨය එහෙම නැත්නම් ඒ නාමපදේ අභ්‍යන්තරය එහෙම නැත්නම් ඒ නාමපදේ පැත්තක් ළඟ මොකක් හරි ගමන්නේ ඒ නාමපදයට සාපේක්ෂව මේ අපි කතා කරන මෙන්න මේ නවුන් එක හෝ ප්‍රොනවුන් එකට සාපේක්ෂව අපි කතා කරන සබ්ජෙක්ට් එක නැත්නම් සෙන්ටෙන්ස් එක නම් වාක්‍ය මෙසල් වාක්‍යයක නම් මේ සබ්ජෙක්ට් එක නැත්නම් කර්තෘ කියලා කියනවා සිංහල වචන පැටලෙන්න පුළුවන් සබ්ජෙක්ට් එක මෙයත් එක්ක මෙන්න මේ කියන නාමපදයට සාපේක්ෂව මෙයාට සාපේක්ෂව මෙයාට සාපේක්ෂව කොතනද ඉන්නේ කියන එක තමයි ඇත්තටම මේ ප්‍රොනවුන් මේ ප්‍රිපොසිෂන් වලින් අපි සාකච්ඡා කරන්නේ මේට කලින් සබ්ජෙක්ට් එකක් කොහෙල් තියෙනවා ඒ සබ්ජෙක්ට් එක මේ නාමපදයට සාපේක්ෂව කොතනද ඉන්නේ දැන් උදාහරණයක් මම පුතේ දැන් ඉන්නේ පන්තිය ඇතුලේ එහෙනම් මම කියන සබ්ජෙක්ට් එක එතකොට මම තමයි ක්‍රියාව සිද්ධ කරන කෙනා වැඩේ කරන කෙනා මේ උගන්වන එක කරන කෙනා මම උගන්වන කෙනා නැත්තම් ගුරුවරයා ටීචර් දැන් ඉන්නේ ක්ලාස් එක ඇතුලේ එහෙනම් මේ ක්ලාස් එක තමයි මෙතන නවුන් එක ක්ලාස් එක තුල ක්ලාස් එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ the class කියලා the class ක්ලාස් එක තුල ඇතුලේ කියන කතාව ඇතුලේ කියන කතාවට අපි මෙන්න මෙතන preposition එකක් අපි පාවිච්චි කරනවා අපි preposition කරනවා අපි එතෙන්දී පාවිච්චි කරනවා in කියන එක in the class පන්තිය ඇතුලේ පන්තිය තුල ඕන අපිට කියන්න පුළුවන් පන්තිය ළඟ අර අදාළ නාමපදයට සාපේක්ෂව මේ පන්තිය පිටිපස්සේ පන්තිය උඩ ඉන්නත් පුළුවන් කවුරු හරි පන්තියට ඉහළින් වෙන්න පුළුවන් පන්තියට පහළින් වෙන්න පුළුවන් දැන් සමහර පාසල් වල තියෙනවා ඒ කියන්නේ තට්ටු ගොඩ නැගිලි ස්ටෝරේ බිල්ඩින්ග්ස් ඒ තට්ටු ගොඩ නැගිලි වල උඩ තට්ටු ඉඳන් කියන්න පුළුවන් අපේ ක්ලාස් එකට පහළින් තමයි මේ මල්ලිලාගේ පන්තිය තියෙන්නේ පහළින් දැන් මේ වගේ prepositions විශාල සංඛ්‍යාවක් අපි ගාව තියෙනවා මේවා එකින් එක අපි පාඩම් කරගත යුතුමයි හරි prepositions විශාල සංඛ්‍යාවක් අපි ගාව තියෙනවා මේ සමස්තය අපි පාඩම් කරගත යුතුයි හරි මේ සමස්තයම අපි පාඩම් කරගන්න ඕනේ මේවා meanings අපි එකින් එක අවබෝධ කරගන්න ඕනේ දැන් අපි මම අද මේ prepositions කාණ්ඩ කරලා ඒව පාඩම් කරන්න යන්නේ මම නිකම් පැහැදිලි කිරීමක් කරන්න අපි සාමාන්‍යයෙන් prepositions කොටස් තුනකට බෙදනවා prepositions කොටස් තුනකට බෙදනවා එකක් තමයි කාලය සම්බන්ධව දැන් මෙතන මේ නාමපදේ මෙන්න මේ කතා කරන නාමපදේ pronoun එක නෙමෙයි noun එක කාලයක් කාලය ගැන නම් තියෙන්නේ time එකක් නම් මෙතන තියෙන්නේ time එකක් ගැන නම් තියෙන්නේ අන්න ඒකට අපි පාවිච්චි කරන time එකක් ඉස්සරහා වේලාවක් ඉස්සරහා පාවිච්චි කරන prepositions අපි හඳුන්වනවා prepositions of time prepositions of time මෙතන time එකනේ තියෙන්නේ මෙතන ස්ථානයක් තිබ්බනම් ඒ කියන්නේ තැනක් මොකක් හරි ස්ථානයක් පන්සලක් පල්ලියක් කෝවිලක් බස් හෝල්ට් එකක්
එහෙම නැත්නම් ඔරලෝජු කනවා anything a place place එකක් තිබ්බා නම් අපි මෙතන කියනවා මොකද prepositions of place කියලා prepositions of place කියලා එහෙම නැතුව දැන් time එකක්වත් නැතුව place එකක්වත් නැතුව වෙන මොනවා හරි තියෙනවා නම් අපි ඒක common preposition එකක් විදිහට හඳුන්වනවා එතකොට categories තුනකට අපි බෙදා ගන්නවා other prepositions කියලා වුණනම් කියන්නත් පුළුවන් හරි categories තුනකට බෙදාගෙන අපි මේ prepositions අධ්‍යයනය කරනවා දැන් අද මම කතා කරන්නේ prepositions එහෙම අධ්‍යයනය කිරීමක් ගැන නෙමෙයි මේ preposition එකක් භාවිතා කළලා අපි හදාගන්න prepositional phrases කියන જાතිය හරි මේ prepositions පාවිච්චි කරලා අපි හදා ගන්නවා prepositional phrases මේක හුඟක් වැදගත් වෙනවා පුතේ ඔයගලන්ට essay writing වලදී මොකද ගොඩක් දැන් මම මගේ classes වල වැඩිම target කරන්නේ මම essay writing නේ essay writing letter writing description ඒව තමයි මම target කරන්නේ ඇයි හේතුව අනිත් දේවල් සාමාන්‍යයෙන් සරල දේවල් ඕන කෙනෙකුට මොකක් හරි පොතක් බලලා හරි නැත්නම් internet එකෙන් මොකක් හරි ඔය website එකකට ගිහිල්ලා හරි තේරුම් ගන්න පුළුවන් හැබැයි සංකීර්ණ ක්‍රියාවලියට ගුරුවරයෙක් ඉන්න මොන නිසා මම මේ free classes වල ගොඩක් වෙලාවට try කරන්නේ සංකීර්ණ ක්‍රියාවලීන් ටිකක් ඕගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න. එතකොට පුළුවන් අපේ දරුවන්ට සරල ක්‍රියාවලීන් ඒ හරහා තමන්ට කරලා හරි අවබෝධ කරගන්න. දැන් prepositional phrases හදාගන්නේ මහ ලොකු දෙයක් නෑ. දැන් අර මම කිව්ව කතාවම ගත්තොත් පන්තිය ඇතුලේ කියන එක පන්තිය තුල කියන එක නැත්තම් පන්තිය ඇතුලේ කියන එක දැන් in කියන එක මෙතන අපි ලියලා තියෙනවා right noun එක විදිහට the class කියන එක ගන්නවා එතකොට මේක place preposition එකක් in the class in the class දැන් මේක පුතේ prepositional phrase එකක් මේක prepositional phrase එකක් prepositional phrase එකක් මේක prepositional phrase හරි සරලයි නේ අපි අර වචනේ මහා අලුතෝට දරුණුවට එහෙම හිතුවට වචන ටිකක් බරපතලයි නේ prepositional phrases කිව්වහම ටිකක් බරපතලයි හැබැයි පුතේ මේක හරි සරලයි preposition එකට noun එකක් එකතු කරපු ගමන් නැත්තම් pronoun එකක් එකතු කරපු ගමන් නිකම්ම prepositional phrase එක හැදෙනවා. දැන් උදාහරණයක් විදිහට මම pronoun එකක් එකක් පාවිච්චි කරන්නම්. මේක noun එක. මට පුළුවන් ඕන pronoun එකක් එක්ක prepositional phrase එකක් හදන්න. කොහොමද කරන්නේ? with එකත් එක්ක මම with කියන ගන්නේ. in කියන එක ගන්න බෑ මෙතන ටිකක් ගැළපෙන්න නැති බෑ. with me කියලා ගන්නවා. මාත් එක්ක. with කියන්නේ preposition එක, me කියන්නේ pronoun එක. prepositional phrase අතේ හදන්න හරි අමාරුයි කියලානේ ගොඩක් අය හිතන්නේ. තේ එකක් හදන්න ගොඩක් අමාරුයි. හැබැයි හදලා බැලුවාම හරි ලේසි. නේද? තේ එකක් හදන්න හරිම ලේසි. තේකොළ ටිකයි සීනි ටිකයි විතරයි උණු වතුර දාන්න තියෙන්නේ. හැබැයි අපි හිතනවා මේක මේ පදම හොයන්න හරි අමාරුයි නේද? මේක හරි සංකීර්ණ ක්‍රියාවලියක් කියලා එහෙම තේ එකක් හැබැයි කොච්චර සරල වුණත් තේ එකක් හදාගන්න බැරි දරුවනුත් ගෙවල් වල ඉන්නවා. තේ එකක් හදාගන්න බැරි දරුවොත් ගෙවල් වල ඉන්නවා. ඒ කියන්නේ මේ prepositional phrases කොච්චර ලේසි වුණත් මේකත් බැරි අය ඉන්නවා. දැනට කොහොමත් ඔයගොල්ලෝ අහලත් නැතුවද සමහර වෙලාවට prepositional phrases. prepositional phrases. preposition එක මොකක් හරි නාම පදයකට සෙට් වුණාද ඒක prepositional phrases. හරියට නිකන් කෝච්චියට එන්ජිම සෙට් වුණා වගේ. කෝච්චිය වෙනම තියෙනකන් අපි කියනවා කෝච්චි පෙට්ටි කියලා. එන්ජින් එක වෙනම තියෙනකන් කියනවා කෝච්චිය එන්ජින් එක කියලා. මේ දෙක එකට සෙට් වුණාම තමයි වෙන්නේ කෝච්චි නැත්තම් දුම්රිය කියන එක ට්‍රේන් කියන එක හැදෙන්නේ මේ දෙක සෙට් වුණාම නැත්තම් අපාර්ට්මන්ට්ස් වෙනම තියෙනවා එන්ජින් එක වෙනම තියෙනවා එන්ජින් එක පැත්තක තියෙන තාක්කල් කෝච්චියක් වෙන්නේ නැහැ අපාර්ට්මන්ට් පැත්තක තියෙන තාක්කල් ඒක කෝච්චියක් වෙන්නේත් නැහැ මේ දෙක එකට සෙට් වුණාම තමයි prepositional phrases හැදෙන්නේ prepositional phrases හැදෙන්නේ පැහැදිලිද එහෙනම් prepositional phrases හදාගන්න ඉතර අමාරු නැහැ මොකක් හරි preposition එකක් හොයා ගන්නවා ඕකට අපි එකතු කරනවා මොකද්ද noun එකක්. එහෙම නැත්නම් pronoun එකක්. මේ දෙක විතර එකතු කරන්න පුළුවන්. preposition එකකට එකතු කරන්න පුළුවන් එක්ක නාම පදයක්. එහෙම නැත්නම් නාම මොනවද මේ තියෙන්නේ? සර්වනාම.
මට සිංහල වචන ටිකක් එහා මෙහා වෙයි ප්‍රොනවුන් එකක් හෝ නවුන් එකක් ඇඩ් වුනහම ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකක් හැදෙනවා ප්‍රිපොසිෂන් එකට පැහැදිලිනේ දැන් විත් එක බයිට් එක ගන්න පුළුවන් ඕ ෆෝ එක එක පාවිච්චි කරන්න පුළුවන් දැන් විත් එක මී විතරක් නෙමෙයිනේ විත් ඇක්ස් කියන එක ගන්න පුළුවන් නේද විත් විත් මයි අන්කල් ගන්න පුළුවන් විත් අව ටීචර් ගන්න පුළුවන් ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රොනවුන් ඕනෙම නෑනේ you can use any other type of noun මෙතනත් එහෙමනේ in කියන එකටත් ඕන තරම් අපිට පාවිච්චි කරන්න පුළුවන් in කියන එකටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑ තරම් නේ in කියන එකටත් අපිට ඕනෑ තරම් පාවිච්චි කරන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ chat එක on වෙලා නැති නිසා chat on කරලා නැති නිසා ක්ලාස් එක යුරින් කීයද කියලා ක්ලාස් එක යුරින් වෙලා වහන ළමෙක් මම එක දාලා තිබුණේ ටයිම් එක මේ මේ මොකද්ද zoom එකේ දාලා නේ තිබුණේ 6:30 පුතේ half an hour තියෙන මොකද මට ඊළඟට ආයි පන්ති තියෙනවා පැය භාගයක් වගේ තමයි ප්‍රී ක්ලාස් එක දවසකට කරන්නේ හෙට පොයේ නිසා කෙරෙන්නේ නැහැ ආයි ෆ්‍රයිඩේ මේ ඊයේ පෙරේදායි ක්ලාස් එක කරන්න අවස්ථාව තිබුණා හැබැයි සංගය අඟහරුවා දැන් මන්දේ කරන් තිබුණා මේ ගිය සඳරංග බැරි වුණා ගිය සඳ මගේ ප්‍රශ්නයක් තිබුණා අඟහරුවාද ඊ කරන් තිබුණා අතන මට අමතක වීමක් වුණා මට ඇත්තම අමතක වීමක් වුණා මේ 6 to 6:30 මගේ ක්ලාස් එකක් තියෙනවා කියලා මට ඇත්තම අමතක වුණා මම වෙන වැඩක නිරත වුණා ඒ වෙලාවේ ඒකයි ඒ වෙලාවෙම මම දැම්මා හෙට පන්තියේ තියෙනවා කියලා හරි දැන් ඔයගොල්ලෝ මේ මේ කැමරා ඔන් කරලා බෝඩ් එකක් ඇල්ලුවොත් මට පේන්නේ නැහැ ඒක නිසා මේ මම කවුරුහරි මෙහෙන් මේ අපේ ස්ටාෆ් එකේ කවුරුත් දැකලා කිව්වොත් විතරයි මොකද මේ මගේ ස්ක්‍රීන් එකේ උදේ මොකුත් නැහැ හරි ඒක නිසා මේ මට ඔයගොල්ලෝගේ ප්‍රතිචාර කිසිම දෙයක් WhatsApp වත් ඒවා මොකුත් නැහැ WhatsApp එකට දැම්මත් මට දැන් මම WhatsApp එකත් ඕෆ් කරලා දෙන්නේ calls WhatsApp මොකුත් නැහැ ඒක නිසා මේ පන්තිය වෙලාවෙදී අර අඳගොළු බීරෝ වගේ හාගෙන ඉන්න තමයි වෙන්නේ ෆ්‍රී ක්ලාස් එකේ හරි මම තව තීරණයකට ආවා ෆ්‍රී ක්ලාස් එකේ කවදාවත් මගේ අනිත් පන්ති ගැන කියන්නේ නැහැ ඒ කියන්නේ මම මගේ pay කියන්නේ paid classes තියෙනවා නම් සල්ලි ගෙවලා එන පන්ති කිසිම දෙයක් ගැන මේ පන්ති කියන්නේ නැහැ බලන්න numbers මුකුත් නැහැ මගේ board එකේ ඔක්කොම remove කරලා තියෙන්නේ කිසිම දෙයක් කියන්නේ නැහැ ඒකට හේතුව තමයි අන අවශ්‍ය එහෙම වුණාම සමහර අය වැරදි අවබෝධ වෙනවා මේ ෆ්‍රී ක්ලාසස් අපි කරන්නේ අර අපේ අනිත් පන්ති promote කරන්න කියලා එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙමනම් මට කොහොමද මේ මේ ඔය හොඳ pages දෙක තුනක දාලා මේ රුපියල් මහ ලොකු ගාණක් යන්නේ නැහැනේ ප්‍රොමෝට් කරනව ක්ලාස් එකට ළමයි 100ක් හොයාගන්න මහ ලොකු ප්‍රශ්නයක් නැහැ මේ ගිරිය කඩාගෙන කෑ ගහන්න ඕනේ නැහැ අපේ ඇසිස්ටන්ට්ස්ලා අවුල් වෙනවා දැන් නැත්තම් අපේ මිස් ඉන්නවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතන ඇසිස්ට් කරන්න බෑ මේක දැන් මම මේ ස්ක්‍රීන් එකේ වැඩ කරනකොට අනිත් ස්ක්‍රීන් එකේ කවුරු හරි ඉඳලා චෙක් කරලා මොනවා හරි කරලා ඒ උනොත් විතරයි දෙන්නේ ඒක නිසා මගේ කිසිම මේකක් නැහැ දැන් ගෲප් වලට ඇඩ් වෙනවා නම් විතර අපේ ගෲප් නම්බර් එක මගේ නම්බර් එකේ තියෙන ගෲප් කෝඩ් දැන් හොට්ලයින් එකනේ ගෲප් වල ඇඩ් වෙන දාලා තියෙන්නේ හොට්ලයින් එක තමයි හරි මේ ගෲප් වල මේක මේ මගේ නම්බර්ස් මොකුත් ක්ලාසස් වල මොකුත් නැහැ මේක ගෲප් වලට ඇඩ් වෙනවා නම් يعني ගෲප් වලට කවුරු හරි ඇඩ් වෙලා නැත්තම් මෙන්න මේ නම්බර් එකට පුළුවන් 82 84 188 මෙන්න මේ නම්බර් එක මේක මගේ නම්බර් එක නෙමෙයි මගේ පර්සනල් නම්බර් එකවත් දැන් ඕගොල්ලන්ට දෙන්නේ නැහැ හරි මොකද හේතුව සමහර පේරන්ට්ස්ලා හෝ ටීචර්ස්ලා හිතනවා මේ අපි ෆ්‍රී ක්ලාසස් කරන්නේ මේ අපේ ක්ලාස් එක මේ අනිත් පන්ති ප්‍රොමෝට් කරන්න කියලා කිසිම බලාපොරොත්තුවක් නැහැ පුතේ ඒක නිසා මගේ කිසිම නැත්නම් මම බෝඩ් එකේ නම්බර් එක දාලා බලන්න තියෙන්නේ බෝඩ් එකේ නම්බර්ස් නැහැ ෆ්‍රී ක්ලාස් එක මට පුළුවන් වෙලාවට කරනවා පුළුවන් හැකි වෙලාවට කරනවා ඕගොල්ලෝ මට කියන්නේ කරදර කරන්න බෑ කරදර කරන්න දැන් මගේ නම්බර් එකක් නැහැ කරදර කරත් මම ඕගොල්ලන් එහෙම ගණන් ගන්නෙත් නැහැ මේ ඔය දැන් මම කියන්නේ මේ පන්ති ඔන්ලයින් වෙලාවේ පිස්සුනට නැහැ මට කොහොමත් පේන්නේ නැහැ ළමයින්ට පේන්නේත් නැහැ පන්ති පැය භාගයයි half an hour දෙන්නේ අද විනාඩි 10ක් විතර වැඩිපුර කරන්න මේ පාඩම ඉවර කරන්න ඕන නිසා මම සාමාන්‍ය පන්ති වෙන මොකුත් කතා කරන්නේ නැහැ ෆ්‍රී ක්ලාස් එකේ ඔයාට කිසිම උපදේශයක් දෙන්නෙත් නැහැ
මගේ පන්ති ගැන කතා කරන්නෙත් නැහැ මොකුත් නැහැ මම වාට උගන්වනවා විතරයි කැමති ළමයි ඉඳලා ඉගෙන ගන්න පිස්සුනට නේ පිස්සුනට නම් මට පේන්නේ නැහැ ඒක නිසා මට කිසි ගැටලුවක් නැහැ උන්ගේ පව් උන්ගේ නියයි ඒක නිසා මට කිසි අදාළත් නැහැ දැන් මේ මේ මම මේක කිව්වේ තර ළමෙක් මොකද්ද කොලයක් එන්නවයි කියලා මේ මට කිව්වා මං ඒක දැක්කෙත් නැහැ ලකින්න විදිහක් නැහැ නේ මට මට පේන්නේ නැහැ මගේ ස්ක්‍රීන් එකේ කොහොමත් මොකුත් නැහැ ආ ළමෙක් ඇහවලු කීයද පන්ති වරේනි කියලා දැන් ඒවත් පෙන්නුවත් උදේ සමහරට මෙතන කවුරුත් නැත්තම් එහා පැත්තේ ස්ක්‍රීන් එකේ ආ ඒක නිකන් පුස්සක් විතරක් එනවා ඒක නිසා ඇති වැඩක් නැහැ පන්තිය මම කරගෙන යනවා 6:30 නෙමෙයි අද 6:40 විතර වෙනකම් මම කරනවා අහගන්න පාඩම ඉවරන වෙලාව වෙනකම් කරනවා හරි ඉන්නයිට ඉන්න පුළුවන් නැත්නම් එයාට කම්පියුටර් ඔෆ් කරලා ෆෝන් එක ඔෆ් කරලා යන්න පුළුවන් ඉන්න ළමයි ඉඳි හරි කීයද කිනවද කී 500 500 එහා පැත්තේ ඇදෙන YouTube එකේ තමයි. හරි. පුතේ මෙහෙමයි. The prepositional phrases කියන්නේ දැන් මේ වගේ. In the class with me දැන් තව එකක් ගන්න පුළුවා with the knife ඒ වගේ ගන්න පුළුවා නේ by road ඊට පස්සේ near the road මේ වගේ preposition එකක් එක්ක තියෙන ඕනම එකක් prepositional phrase එකක් වෙනවා. හරි. prepositional phrase එක. දැන් ඊළඟ කාරණාව තමයි දැන් prepositional phrases හදා ගන්න අපිට ලේසි. දැන් මම වෙනම දවසක කතා කරන්නම් prepositions. හරි. ඊළඟ දවසේ මම කතා කරලා දෙන්නම් prepositions. අර prepositional phrase එක හදා ගන්න විදිය දැන් දන්නවා. දැන් මේක පාවිච්චි කරන්නේ කොහොමද? prepositional phrase එකක් පාවිච්චි කරන්නේ කොහොමද? දැන් preposition එක පාවිච්චි කරේ නාමපදයේ ඉස්සරහටනේ. හැබැයි prepositional phrase එකක් මේ තියෙන ප්‍රිපොෂිෂනල් ෆ්‍රේස් එකක් අපි භාවිතා කරන්නේ පුතේ නාමපදේ පිටිපස්සට නවුන් එක මෙහෙම තියෙනවා නම් මේක පිටිපස්සට තමයි අපි ප්‍රිපොෂිෂනල් ෆ්‍රේස් එක භාවිතා කරන්නේ මතක තියාගන්න ප්‍රිපොෂිෂන් එකක් භාවිතා කරන්නේ නාමපදයකට විතරයි නාමපදයක් හෝ කියන්නේ නවුන් එකක් එහෙම නැත්නම් ප්‍රොනවුන් එකක් ප්‍රොනවුන් අයිති වෙන්නේ නවුන් කොටනේ noun එකක් හෝ pronoun එකකට විතරයි preposition එකක් use කරන්න. හැබැයි පුතේ prepositional phrases we can use with noun and verb also. noun එකට පුළුවන් prepositional phrase එකක් පාවිච්චි කරන්න. හැබැයි after the noun. right? but after the noun you have to use prepositional phrase. මෙතන මේක මේ සම්පූර්ණ prepositional phrase එකම adjective එකක් විදිහට තමයි act කරන්නේ. මේ සමස්ත prepositional phrase එකම ක්‍රියා කරන්නේ adjective එකක් විදිහට සාමාන්‍ය adjective එකක් අපි පාවිච්චි කරන්නේ නාමපද ඉස්සරහට ඔයාලට YouTube එකේ බලන්න පුළුවන් මගේ adjectives පාඩම් තුනක් තියෙනවා සාමාන්‍ය adjective එකක් අපි පාවිච්චි කරන්නේ නාමපදයේ ඉස්සරහට නේ දැන් girl beautiful කියන එක දැම්මොත් beautiful girl ඒ සාමාන්‍ය common adjectives but prepositional phrase එකක් දාන්නේ after the noun ඒක adjective එකක් බවට පත් වෙනවා දැන් මේ බලන්න පන්ති දැන් මම ගුරුවරයානේ මම ගුරුවරයා the teacher මම මේ උඩ ටික මකනවා I'll erase here then the teacher කියන එක තේනවා පුතේ right you can see the teacher මේ the teacher කියන කෙනාව මට හඳුන්වන්න ඕනේ නැත්තම් මේකට adjective එකක් දාන්න ඕනේ මෙයා ඉන්න තැන ගැන කියලා මේ ගුරුවරයා ඉන්න තැන මෙන්න තියනවා in the class ඒක prepositional phrase එක දානවා මෙතෙන්ට මේ teacher කියන noun එකට පිටිපස්සෙන් the teacher in the class මේක sentence එකක් නෙමෙයි පුතේ මේක subject එකක් මේක subject එකක් මේක නාමපදයක් the teacher in the class කියලා කියන්නේ පන්තියේ ඉන්න ගුරුවරයා බලන්න සාමාන්‍ය නාම පදයක් තිබ්බ අපිට word count එක ඉතාලි වැදගත් වෙනෝනේ නේද when we write an essay definitely we need words නේ we care about the word count එක අනිවාර්යෙන් අපි බලන්න ඕනේ word count එක බලනවා කියන්නේ අපි රචනාවක් ලියනකොට අපිට ඇත්තටම මදි වෙන්නේ වචන ඒක නිසා තමයි අපි අනාහත වෙන්නේ ලකුණු නැති වෙන්නේ දැන් ගුරුවරයා අපට උගන්වනවා කියන එකයි පන්තියේ ඉන්න ගුරුවරයා අපට උගන්වනවා කියන එකයි බලන්න වචන කොච්චර වැඩි වෙනවද කියලා නිකන් කිව්වොත් the teacher teaches us the teacher teaches us ගුරුවරයා අපට උගන්වනවා
The panthe in guru raya apat uganana kohama the teacher in the class teaches us. The teacher in the class teaches us. The teacher in the class. Balan wacana tunak api add karagatta. Me prepositional phrase ekak. Then panthe in guru raya samanai rate in janathawata. The people in the country. The people in the country. පැහැදිලිද? එතකොට ගමේ ඉන්න මිනිස්සු the people in the village පන්තියේ ඉන්න ළමයි the students in the class මේ prepositional phrase එකක් අරගෙන අපිට විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. කුඹුරේ ඉන්න කුරුල්ලෝ the birds in the field කුඹුරේ ඉන්න කුරුල්ලෝ අස්වැන්න විනාශ කරනවා the birds in the field destroy the harvest. The birds in the field destroy the harvest. Sentence එක වැඩි කරගන්න. කුරුල්ලෝ අස්වැන්න විනාශ කරනවා the birds destroy the harvest. නිකම් එක. අපි වැඩි කරනවා ටිකක් වචන ටිකක්. The birds in the field destroy the harvest. Field එකේ ඉන්න කුරුල්ලෝ අස්වැන්න විනාශ කරනවා. බලන්න අපිට කොච්චර වචන සංඛ්‍යාව තව වැඩි කරන්න පුළුවන්. තව ඕනනම් වැඩි කරද හැකි. මම මේ සරල උදාහරණයක් ගත්තේ මේ in the class කියන එක. දැන් with me කියන එක with me කියන එකත් ගන්න පුළුවන් නේ. මේක අපිට අවසානයේ ගන්නත් පුළුවන්. මුලට ගන්න නැතුව අවසානයේ ගන්නත් පුළුවන්. හරි. He came with me. He came with me. එතකොට හැබැයි adjective එකක් විදිහට නෙමෙයි මේක act කරන්නේ. ඒක play කරන්නේ adverb එකක් විදිහට. මම ඒක ඊළඟ දවසේ කතා කරන්නම්. දැන් 6:30 වෙන නිසා මම ඕන නම් මේක විතරක් පැහැදිලි කරලා දෙන්නම්. මම කොට විනාඩි 5ක් විතර කතා කරනවා කියලා. හරි. දැන් මේකටම මම මේකටම the teacher in the class talk with me. මම ඒකටම ගන්නවා. Talk with me. The teacher in the class මේ talk කියන්නේ verb එක. With me කියන්නේ මේක object එක නෙමෙයි පුතේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක object එක කියලා. මේක object එක නෙමෙයි මේක adverb එක. හරි මම අර ඔයගොල්ලන්ට sentences වර්ග පහක් කතා කරා. ඒක YouTube එකේ මම හිතන්නේ ඒක තියෙනවා. හැබැයි ඒක අර හොයන්න ටිකක් අමාරුයි free classes කියලා තියෙන්නේ. මම අද දැන් මේ අලුතෙන් පටන් ගන්න පන්ති ටික මම class එකේ වුණාට පස්සේ කියන්නම් ඒකේ අදාළ පන්තියේ මාතෘකාව YouTube එකට දාන්න කියලා. එතකොට පස්සේ හරි බලනකොට ඔයාලට දැන් මම බැලුවා මම YouTube එකට ගිහින් බැලුවාම ඔක්කොම තියෙන්නේ චන්දන ජයමහා free class චන්දන ජයමහා free class. ඉතින් මටත් හිතාගන්න මම මොනවද උගන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔක වෙනම කොලයක් අරගෙන ලියා ගන්න ඕනේ මම මෙදායි ගන්නේ මේක මේක කියලා. ඒක නිසා ඔයාලටත් හොයන්න බෑ මටත් හොයන්න බෑ. ඒක නිසා අද ඉඳන් අපේ YouTube එකේ යන YouTube එකේ ආපහු බලන්න ඕන ළමයින්ට මේක බලන්න පුළුවන් නේ. දැන් YouTube එකේ යන එක මම public දාලා තියෙනවා. ඕන දරුවෙකුට ආපහු බලන්න පුළුවන්. මං අද මාතෘකාව විදිහට දාන්නම් prepositional phrases ඔයාලට ඊට පස්සේ උනත් අරගෙන බලන්න පුළුවන්. දහසරයක් නෙමෙයි සියසරයක් නෙමෙයි දහස් වාරයක් හරි බලලා මේ පාඩම අවබෝධ කරගන්න. දැන් පුතේ මෙතන sentences පාඩම මුලින් හොයාගෙන බලන්න. දැන් මෙතන මේක තමයි සම්පූර්ණ subject එක. හරි මේ තමයි subject එක. මේ in the class කියන එක මෙන්න මේ කොටස මේක prepositional phrase එකක්. මේක adjective එකක් විදිහට රඟපාන. මේ prepositional phrase එක adjective එකක්. මේක verb එක. මෙතන තියෙන්නේ prepositional phrase එකක්. හැබැයි මේක adverb එකක් විදිහට තමයි රඟපාන. මෙන්න මේ talk කියන එක modify කරනවා with me කියන කතාවේ. එතකොට මේ මෙතන prepositional phrase එකක් තියෙනවා මෙතන prepositional phrase එකක් තියෙනවා. ඕනනම් එකම වාක්‍යයකට prepositional phrases කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍ය අපිට extend කරගන්න, නිග්ගස්ස ගන්න පුළුවන්. පැහැදිලිනේ. මේක මම සරලව කතා කරේ පුංචි වෙලාවයි අපිට තියෙන half an hour නේ. half an hour තුල මම ඔයාලට දෙන්න පුළුවන් උපරිමයෙන් මම දෙන්න තමයි බලාපොරොත්තු. මම අර ළමයෙක් කර මොකද්ද කිව්වයි කියන හින්දා මම අර පොඩ්ඩක් හරි කතා කරේ. නැත්නම් ඒක කතා කරන්නෙත් නෑ. හරි. එහෙනම් අපි මට පුළුවන් වෙලා group වල ඉන්න පුතේ. අපේ group වල ඉන්න group වලට ඔයා group වල නැත්තම් මෙන්න මේ number එකට note 77 8284188 මේ අපේ hotline එක hotline එකට message එකක් දාන්න hi කියලා දැම්මත් ඇති නැත්නම් hi කියලා දැම්ම අපේ හොයාගන්න බෑ
මොකක්hari admit to the group hari මොකක්hari දාන්න ඔයාගේ grade එකත් එක්ක දාන්න දැන් grade 10 ළමයෙක් නම් දාන්න කියලා grade 11 නම් දාන්න දැන් නැත්තම් මේ මාර්තු වල ලබන මාසෙම ඊළඟ මාසේ O level ඉන්න ළමයෙක් නම් වෙනම දාන්න මම ඒ මුකුත් පන්ති ගැන කියන්නේ නැහැ මම ඒ පන්ති ගැන හොයා ගන්න ඕන නම් ඕගොල්ලෝ මේ නම්බර් එකට කෝල් එකක් දීලා මොනවද O level classes තියෙන මොනවද paper classes තියෙන ඒව කතා කර ගන්න මොකද ප්‍රී ක්ලාස් එක කියන්නේ නැහැ මම. ඒක මම තීරණයක් අරගත්තා. බයයි නෙමෙයි කාටවත් බයයි නෙමෙයි. ඒක මේ පෑය වාගේ ඉඳන් උගන්වන්නේ මම. පෑයක් දෙයක් උගන්වන්න ඕන ප්‍රශ්නයක් නැහැ. half an hour නේ. half an hour තුල ඕවත් කියන්නේ කියන්නේ හැමෝටම ඔයගලන්ට මට උගන්වන්න දෙයක් උත් නැති මම. සමහර අය වැරදියට තේරුම් ගන්නවා. අපි ප්‍රී ක්ලාසස් කරන්නේ මේ අපේ ප්‍රොමෝෂන් වැඩවලට කියලා. ඒක නිසා මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. O level මේ ඇත්තට කොරෝනා නිසා මේක පටන් ගත්තේ. හරි අන්තිම අවස්ථාව මේ අවසාන කොටසේදී මේ ලයින් එක ඩිස්කනෙක්ට් වීමක් වුණා. හරි අපි හෙට හම්බ වෙන්නේ නැ පුතේ හෙට පොයේ දේ හෙට බොහෝ ලාවට අපිට ක්ලාස් එකක් කරන්න බැරි වෙයි. මම පන්තියේ තියෙන අනිවාර්යෙන් බදාදා පන්තියේ තියෙනවා. ඒ කියන්නේ බදාදාට අපි ක්ලාස් එකක් කරනවා. ඊට අමතරව දවසක් හරි පන්තියේ කරන්න පුළුවන් නම් මම ඒක මේ ඔයාලට දැනුම් දීම කරන්නම්. ගෲප් වල ඉන්න නැති දරුවෝ මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ग्रूप मनोहर ग्रूप अभी ग्रूप तीन मुखर पानी तीन दस ग्रूप लिंक मिना दानी Good night, everyone. Good night.